අද දවසේදී ඇත්තටම අපි කියන්නට අවශ්‍යයි හෘද සාක්ෂි 10 දෙනා කියලා පොහොට්ටු ආණ්ඩුව තියෙන වෙලාවෙම පොහොට්ටු ආණ්ඩුවේ පාලකයන්ට විශේෂයෙන්ම ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයාට ඒ කැබිනට් එකට ආණ්ඩුවට දැඩිම දැඩි බලපෑමෙන්ල කරපු කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රවරු 10 දෙනා විදිහට අපි අඛණ්ඩව අපේ සටන ඉදිරියටම ගෙනාවිලා තියෙනවා. අපි කියනවා ඇත්තටම අපේ පාලකයෝ මුග්ධ මුරණ්ඩු තීන්දුව ගන්නකොට කාබඩික ගොවිතැන පිළිබඳව IMF එකට ප්‍රමාද වීම පිළිබඳව ඒ වගේම ගුරුවරුන්ට නොසලකීම පිළිබඳව මේ කාරණාවලදී ආණ්ඩු පක්ෂයේ තුලින්දමින් අපි අරගල කරපු කණ්ඩායමේ 10 දෙනා. එතකොට අපි හෘද සාක්ෂියේ 10 දෙනා විදියට ආණ්ඩුව තීර්ණාත්මක තැනකට ආවා ආණ්ඩුවේ ඡන්දපදනම 117ට. අන්න 117 දී පාර්ලිමේන්තු යතුරු ගන්න පුළුවන් උනේ පාර්ලිමේන්තු බලය කුඩු කරන්න පුළුවන් උනේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රවරු 10 දෙනාට. ඒ 10 දෙනාගෙන් අද මෙතන 4 දෙනෙක් අපි නියෝජනය කරනවා. අනෙක් මන්ත්‍රීවරුත් අපිත් සමග ඉන්නවා. අපි කියනවා පහුගිය ආණ්ඩුවක් තියෙන කාලේ ආණ්ඩුව තුල ඉඳගෙන වැරදි දැඩි ලෙස විවේචන කරපු කණ්ඩායම. ඒ නිසා අපි මේ වරප්‍රසාද වරදාන අතෑරලා පාර්ලිමේන්තුවෙන් එළියට ආවේ ආණ්ඩුවෙන් එළියට ආවේ සත්‍යගරුකවාදී භාවය මේ හැම එකට වඩා උතුම් නිසා සා ජනතාව බලාපොරොත්තු වෙන මේ වෙලාවේ ආර්ථික අර්බුදයකින් පෙළෙන වෙලාවේ මහ ජනතාවට සහනයක් දෙන ආණ්ඩුවක් තියෙන්න ඕන. මේක හොරකම් කරනවා කියලා පාර්ලිමේන්තුවේ හිටපු අමාත්‍යවරු කියනවා නම් මේ හොරුන්ගේ කණ්ඩායමට අපිත් ඇදලා දාන්න උන් උත්සාහ කරනවා නම් දැඩි පිළිකුලෙන් අපි බැහැර කරනවා මේ අමාත්‍යවරු අපි සම්බන්ධයමුත් කරන කතාවක්ද කියලා අපිට වෙලාවකදී සැකයකට භාජන වෙනවා. ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියනවා මේ පාර්ලිමේන්තු රැවලා තියෙනවා ඊටාත්ම වැදගත් ඒ වගේම තමයි ඊටාත්ම ප්‍රවේශමෙන් උත්සාහයෙන් ඒ වගේම සංයමයෙන් ඉවසීමෙන් තම උගත්කම සහ තම හැකියාව දක්ෂතාවයේ පදනම් කරගෙන පාර්ලිමේන්තුවට ඇවිල්ලා මහ ජනතාවට සේවය කරන මන්ත්‍රවරු කණ්ඩායමක් කියලා තිබෙනවා. ඒ නිසා ඒ මන්ත්‍රීවරුන්ට අත්වසෙන් පහර ගැසීමක් තමයි මේ සමහර හිටපු සමහරු හොරුයයි සම්මත කණ්ඩායම් පිළිබඳව ප්‍රවාහන අමාත්‍යාංශ වල ඉන්නකොට කෝච්චි ගිලපු ඒ වගේම තමයි වරාය සම්බන්ධයෙන් කටයුතු කරනකොට නැව් ගිලපු මේ අය අද කතා කරනවා මේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225ම අවදානමට ලක් කරමින්. ඒ නිසා අපි දැඩි පිළිකුලෙන් ඒක බැහැර කරනවා. ඒ වගේම අපි කියන්න ඕනේ මේ වර්තමාන ජනාධිපතිවරයා කියනවා නම් කොයි වෙලාවක හරි මේ ජනාධිපති තනතුර ගන්න කෙනෙක් හිටියේ නැහැ මම තමයි ගත්තේ කියලා මේ ජනාධිපති තනතුර හන්දි ගානේ බාර දෙන්න දෙයක් නෙවෙයි. අපි දලසලා පෙරම මන්ත්‍රීවරයා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වශයෙන් ඉදිරිපත් කළා. ඒ ඉදිරිපත් කළේ මේ රටේ ජනාධිපති තනතුර වෙනුවෙන් විධිමත් ක්‍රියාපටිපාටියක් තියෙනවා ජනාධිපති තනතුර සම්බන්ධයෙන් තමන්ගේ කැමැත්ත හෝ ඒ ජනාධිපති තනතුර ලබා ගැනීම පිළිබඳව. එසම් මේ රටේ නීතියට අනුකූලව අපි අනුප්‍රාප්තික ජනාධිපතිවරණයට දලසලා පෙරම් මැතිතුමා ඉදිරිපත් කළා. ඇත්තටම ඒ වෙලාවේ පොහොට්ටුවේ චෞර කල්ලිය මොකද කරේ තමන්ගේ මතු ගැලවීම වෙනුවෙන් තෝරගත්ත ගැලවුම්කාරයා රනිල් වික්‍රමසිංහ කියලා. ඒ නිසා ඊට වඩා වැඩි දෙයක් නෙවෙයි උනේ මේ චෞර කල්ලියේ ගැලවුම්කාරයා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා. අපි කියනවා ඊටාම පැහැදිලිව මේ 10 දෙනාගේ කණ්ඩායම අපි එදා ආණ්ඩු තුල ඉඳගෙන ආණ්ඩු විවේචනය කරේ දැඩි මුග්ධ මුරණ්ඩු තීන්දුව වලින් අයින් වෙන්න කියලා. අදත් අපි කියනවා ආණ්ඩුවෙන් එළියට අවුල විපක්ෂය ඉඳගෙන ආණ්ඩුව කරන මුක්ත ක්‍රියා සම්බන්ධයෙන් අපි මේ වෙලාවේ දැඩි ලෙස කියනවා. අර කපැත්තකින් අපි දන්නවා ගුරුවරු තුනෙන් එකක වැටුපත් දීලා තුනෙන් දෙකක වැටුපත් දෙන්න දෙද්දී ඒ මිනිස්සු අනාද කරලා තිනවා. අනිත් පැත්තෙන් අනාද දෙන විශ්වවිද්‍යාල සේවකයෝ ඒ සේවකයොන්ට අසාධාරණයක් කරලා තිබෙනවා. අර ආරච්චි මහතුරුන් කියනවා පැට්‍රල් ලීටර් 20ක්වත් දෙන්න කියලා ඉවරලා මේ අහිංසක ඉල්ලීම් කරන්න තියෙන වෙලාවේ ආණ්ඩුකාරවරුන්ට බලය දීලා තියෙනවා. ආණ්ඩුකාරවරුන් සම්බන්ධීකරණ නිලධාරීපත් කරලා තිනවා පළාත්පාලන ආයතනවලට. ආණ්ඩු ව්‍යවස්ථාව 104 ඒවගන්දි යටතේ දැන් තියෙන පළාත්පාලන මැතිවරණ නීතිය ක්‍රියාත්මක වෙන වෙලාව. එහෙව් වෙලාවකදී ආණ්ඩුකම ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදන උල්ලංඝනය කරලා ප්‍රාදේශීය ආඥා මණ්ඩලයේ 9.3 වගන්දි සඳහන් කරලා තිබෙනවා පළාත්පාලන නීතිය ක්‍රියාත්මක වෙන වෙලාවේදී මැතිවරණ නීතිය ක්‍රියාත්මක වෙන වෙලාවකදී පරිපාලන බලධාරියා ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා ප්‍රාදේශීය සභාවල ලේකම්වරුගේ බලය උතුරා ගනිමින් ප්‍රාදේශීය සභාවල නගර සභාවල තියෙන සොච්චම් මුදලට කෙලින්ට තමයි මේ වෙලාවේ ආණ්ඩුකාරවරු මුට්ටිය දාලා බලනවා. ඒ නිසා මේ ආණ්ඩුකාරවරුන්ට අයුතු බලයක් ලබා දෙමින් නීතිය සහ මුලින්ම කඩ කරමින් වර්තමාන ජනාධිපතිවරයා හැසිරෙන්නේ සදාකාලික ඒකාධිපතියෙක් වියරුවේ. ඒ නිසා මේ සදාකාලික ඒකාධිපති වියරුවෙන් පෙළෙන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රමුඛ මේ ආණ්ඩුවේ
හොර මැරකම් යටිමඩි ගසා ගැනීම සංගමා ගැනීමට මේ ආණ්ඩුවේ කූඩාරමාසට රිංගගෙන ඉන්න පොහොට්ටේ චෞර කණ්ඩායමට කියනවා අපි ඔබ සියලු දෙනා තව දින කීපයකින් එළමෙන මැතිවරණයෙන් පස්සේ සහ මුලින්ම පරාජයට පත් කිරීම සඳහා වන අරගලය අපේ දස දෙනා වගේම තමයි පාර්ලිමේන්තුවේ සෙසු සාධනීය මන්ත්‍රීවරු එකතු කරගෙන හොරුනවන පාර්ලිමේන්තුව ගොඩනැගීමෙන් අරගලයේ දිගටම අපි ගෙනියනවා කියන එක කියනවා.